පක්ෂයක් තුල ඉන්නවනම් පක්ෂයේ විනය සහ එකඟතාවයන් ආරක්ෂා කරමින් ඕනි නිලතර දරන්න. ඔහු සමග යන බලවේගයේ සභාපතිවරයා. ඉතින් ඔහු පක්ෂයට විරුද්ධව කටයුතු කරනවා නම් මම හිතන්නේ ඔහු පක්ෂය තුල තියාගනී කියලා. අපි දන්න තරමට මේ වෙනකොට ඔහු පක්ෂයේ සියලු නිලතර වලින් ඉවත් කළා. ඒ සියලු නිලතල නාලක ගොඩේ හවා මැතිතුමාට පවරන්න පක්ෂේ තීන්දුව කළා තියෙනවා කියන ආරංචිය තමයි අපිට තියෙන්නේ. ඒ වගේම තමයි සරත් පොන්සේක මහත්මයාගේ ආසන සංවිධායක ධූරියත් අහිමි වෙලා ඔහුට තියෙන දිස්ත්‍රික් නායකකමත් අහිමි වෙලා සමුග ජන බලවේගයේ සියලු දේවල් වලින් ඔහුව ඉවත් වෙන බව තව දවස් දෙක තුනකින් අපේ රටේ ජනතාවට දැනගන්න ලැබේවි. මොකද මහා වෘක්ෂයක් ඇතුළට රිංගපු කඳපණුව වගේ එක කාගෙන කාගෙන යනවා නම් ඔහුව මර්ධනය කරන්න ගහ බාරව ඉන්න වෘක්ෂේ බාරව ඉන්න ඒ දේශපාලන ව්‍යාපාරයේ කටයුතු කරන එක අහන්න දෙයක් නෙමෙයි. ස්ථීර වශයෙන්ම ඔහු සජබෙන් විසුවලා ගිහිල්ලා වෙන කොහෙට හරි වැටෙයි. ඊට පස්සේ තව කොහෙට හරි එකතු වෙයි. හොඳ හමුදාපතිවරයෙක්, හොඳ දේශප්‍රේමියෙක්. හැබැයි දේශපාලනයේදී ඔහු අන්ධ වුණා. දේශපාලනයේදී ඔහු අපරිණිතයි. ඔහුගේ අපරිණිත භාවය, ඔහුගේ දේශපාලන ගමන විනාශයකින් කෙලවර කරගන්න තත්ත්වයට පත් වුණා. ඒක පිළිබඳව අපිට තියෙන කනගාටුව. දැන් සමගි ජනබලවගේ ආසන සංවිධායක ධූරය කැලණිය ආසන සංවිධායක ධූරය ඔබතුමාට දීලා කියලා ආරංචියක් යනවා. කැලණිය ආසනේ තාමත් සංවිධායකවරයෙක් ඉන්නවනේ. ඒ සම්බන්ධයෙන් යම්කිසි අර්බුදයක් පවතිනවා. ඒ අර්බුදය තාම විසඳලාද කියලා මම දන්නේ නැහැ. කැලණිය දේශපාලන ක්‍රියාකාරිකයා විශාල ප්‍රමාණයකින් මගින් ඉල්ලීමක් තිබෙනවා. ඒ අර්බුදය අවසන් වෙලා ආසක සංවිධායකවරයෙක් අවශ්‍ය වුණොත් ඒ සංවිධායක ධූරය බාර ගන්න කියලා. නමුත් ඒක නායකත්වයේ තීන්දුවක්. ඒකට මම ඇඟිලි ගන්න සූදානම් නැහැ. කැලණිය ආසන සංවිධායක ධූරය මීට කලින් මෙහෙව්වේ සරත් පොන්සේක මහත්තයා. එතුමාගේ තමයි බලය සම්පූර්ණ තියෙන්නේ. ඒ වගේ එතුමාගේ එහෙම ඔබතුමාට කරගෙන යන්න පුළුවන් නේද? සරත් පොන්සේක මහත්මයා ඉදිරියට ආසන සංවිධායක වශයෙන් කටයුතු කරන්නේ නැත්නම් පමණයිනේ මම එනවද නැද්ද කියන සාකච්ඡා වෙන්නේ. එතුමා ඉදදී මම එන්නේ නැහනේ. ඉතින් ඒක නායකත්ව විසින් තීරණය කරලා පස්සේ, පක්ෂ විසින් තීරණය කරලා පස්සේ අපි බලමු අපිට මොන ආසනද ප්‍රශ්න. ඊට කලින් හිටියේ කවුද නැද්ද කියන එක වැදගත් නැහැ. අපි ආසන වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරලා ආසන ජනතාව එකතු කරගෙන ආසන ජයග්‍රහණ වෙනුවෙන් වැඩ කරනවා.